Lifebuoy ඉතරම් ලොක්ක. දෙලන පළේ අඩුම මිල රුපියල් 125කට පවුලටම ආරක්ෂාව. දැන් එතකොට ඔය ඩැනියා දෙන රට යන්නද? නෑ නෑ. උංගෝය අම්මා දන්න කවුද ඉන්නවලු ඌට එන්න කියනවලු. හරි දැන් ඕක උඹට කිව්වේ මොකෝ? නිකං අනේ. මේ අනේ බම් මේ ලංකාවේ ඉඳලා ගොඩ යන්න උත්සාහ ගත්තේ නැති එක. ඔයි පිටරට ගිහිලා දියුණු වෙනවයි කියලා දුබ හිතන්නේ. අද එතකොට අම්මා කියන්නේ ඩැනියා ලංකාවේ ඉඳලා මේ ගොඩ යන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ කියලාද? නෑ තමයි. අනේ අම්මේ මේ ඩැනියා රස්සාවල්ම කීයකට ගියාද අම්මේ? මෙහෙමනේ ඩැනියා කැමති නෑනේ අනුන්ගේ තැන්වල රස්සාවල් කරන්න. ආ ඔව් ඉතින් අන්නේ එහෙම එකක් නම් තියෙනවා ඔවි. ඒක තමයි මං කියන්නේ. දැන් අර චේතිය එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලා ත්‍රන්දික කිව්වා නේද? කිව්වා නේද ගියාම්? ඔව් ඔව් ඉතින් එහෙම එකක් නම් කිව්වා ඉතින්. ආ. ඒක තමයි කියන්නේ. කෝ ඉතින් ඒකටවත් ගියාද? ඔව් ඔව් ඉතින් ওই දවස් දෙක තුනක්ම ඌ ගියානේ ඒකට. අනේ බං අනාගතයක් හදාගන්න ඕන එකෙක් දවස් දෙක තුනද ගියහන් රස්සාවක් කරන්න ඕනේ. කිව්වට වැඩක් නෑ අම්මේ. මේ ඔන්න ඕකට කියහන් අර චේතියත් එක්ක ගිහිලා කීයක් හරි හම්බ කරගන්න කියලා. ඒක තමයි අම්මේ ඇත්තට මාත් මේ කල්පනා කරේ. දෑනියාගේ අම්මගේ තිති මහ ලොකු ඔළුවනේ. අම්මෝ ඌ එහෙම එකක් නම් තියෙනවා ඉතින්. මෙහෙමනේ පුතේ හරි යනවනම් අපිට නම් ඉතින් කාගේ දරුවෙක් හරි කමක් නැහැ. අපේ අම්මා වගේ ඉතින් හැමෝම මෙහෙම හිතන්නේ නැහනේ අම්මේ. නන්දේ ඕ මොකද්ද නේ මේ ඔයාලගේ කතාව? ඇයි මොකද? ඇයි කියන්නේ අනේ මම මේ අයියත් එක්ක කතා කරන්න බලාගෙන ඉන්නවා. ඔයා මෙතන පැයක් විතර මුල් ඇදගෙන කතා කරනවා. ඇයි බං මේ මගේ කොල්ලනේ. හරි හරි ඉතින් හැමදාම ඔයාගේ වෙලා ඉන්නේ නැනේ. මේ මොකද්ද මෙයා මේ කියන්නේ බං? ඇයි? ඇයි කියලා අහන්නේ බං එහෙම කියනවද කියලා මගේ මූණටම. ඉතින් අනේ මං ඇත්තනේ කිව්වේ නේ. මේ දැන් උඹ නේද මාව මෙතන තියාගෙන මෙච්චර වෙලා ඩැනියා ගැන කියෙව්වේ? ඒ වුණාට නැන්දා දැනගන්න එපැයි. හරි 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 හරි. දැන් ඉතින් මේ උඹලට මාව වදේනේ. යකෝ මටත් රට යන්න හිතෙනවා. මේ මෙයා රට යනවද අයියේ? ඔව් යනවා. උඹලගේ ඇස්වලට පේන්නේ නැතුව තොලොංචි වෙලාම යනවා. මේ එතකොට ඔයාගේ පුතාව බලාගන්නේ කවුද? පුතා බලාගන්නේ. ඇයි උඹ ඉන්නේ? උඹ දැන් මගෙත් මහා අම්මා වෙලා ඉන්නේ. පව්වනේ එහෙම කියන්න එපා අම්මට. ඇයි යන්නේ? මම මෙතන බලාගෙන ඉන්නවා කතා කරන්න. හරි දැන් මොනවද ඔයාලා මාත් එක්ක කතා කරන්නේ? අනේ මේ මට වෙලාවක් දාගෙන ඔත් එක කතා කරන්න ඕනේ නැහැ. මොකද ඔයා ජනාධිපතියේ? අනිත් එක්කෝ ජනාධිපති වුණත් මට කතා කරන්න ඕනේ වෙලාවට මට කතා කරන්න ඕනේ. ආ මේ බලහන්කෝ මේකි. ඇයි මොකද? යකෝ මං උඹට දායිති. ඇයි නැහැ කියලාද කියන්නේ? ආ ඇයි නැහැ කියලාද කියන්නේ? නෑ 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 උඹට තමයි ඇයිති. උඹට තමයි ඇයිති. අම්මෝ බං උඹගේ සැර. ආවා මෙතන. දෙන්න දැම්ම කෑම කනවද? තාත්තාවම කමු. තාත්තා ඉතින් කීයට එයිද දන්නෙත් නෑ. ආවත් කෑම කයිද දන්නෙත් නෑ. අම්මේ අපිට බැරිද පවුල හැමෝම එකම වෙලාවට එකට වාඩි වෙලා කෑම කන්න?
තරුණ කාලේ මාත් ඔය දේවල් හිතුවා. කොහොමද? කසාද බැන්දට පස්සේ පවුල හැමෝම එකට එකතු වෙලා එක මේසෙක ඉඳගෙන කෑම කන්න. ඉතින් ඒක නෑ. ඒකට ඉතින් හරි හමං අම්මා කෙනෙක් වගේම තාත්තා කෙනෙකුත් ඉන්න ඕනේ. තාත්තා තමයි පවුලක බැඳීම් ආරක්ෂා කරන්න මූලික වෙන්න ඕනේ පුතේ. පුතාලා කවදා හරි එහෙම වෙන්නකෝ. මාත් එතකොට ඒ කැම මේසේ අයිනික වාඩි වෙලා සන්තෝෂෙන් කැම ටිකක් කන්න. හාමි. පවුලක් සම්පූර්ණ වෙන්නේ පුතේ. ඒ පවුලට ආදරේ, දරුවන්ට ආදරේ තාත්තා කෙනෙක් හිටියා. එහෙම තාත්තා කෙනෙක් නැති වුණාම අම්මා කෙනෙකුට තනිය මේ බරට කරගහන්න අමාරුයි. මට තේරෙනවා අම්මේ. අනික තව දෙයක් තියෙනවා. මොකද අම්මේ? දුලාන් නොයාගේ පන්ති වලට සල්ලි දීලා තියෙන්නේ වැරදි හැඟීමකින් නෙවෙයි පුතේ. ඒ හින්දා ළමගේ හිතරි දෙන්න මුකුත් කියන්න ඕන නැහැ. අනේ නෑ අම්මේ. හැබැයි ලොකු පුතේ, අපි ළමයි වියදම් කරන එක ටික ටික නතර කරන්න ඕන. අයිය අම්මේ, අපි එහෙම උදව් ගන්න ඕන නැහැ පුතේ. ඒක ඔයාගේ අනාගතයට හොඳ නැහැ. ඔයාට හොඳ නැහැ. එහෙම කරනකොට අනවශ්‍ය බැඳීම් ඇති වෙනවා. දුලාන් මට කියන්නේ හොඳට ඉගෙන ගන්න කියලා. එයාගෙන් එහෙම උදව් ගන්න එයා ඔයාගේ අයියා කෙනෙකුත් නෙවෙයි. සහෝදරයෙකුත් නෙවෙයි. නේ? යාළුවෙක් නේ. යාළුවන්ගෙන් උනත් එහෙම උදව් ගන්න ඕනේ නෑ පුතේ. අනවශ්‍ය බැඳීම් ඇති වෙන්නේ එතකොට. ඉතින් අම්ම අක්ක වෙන මොකද්ද කරන්න කියන්නකෝ. අම්මා ළඟ සල්ලිත් නැහැ. තාත්තා කොහොමද සල්ලි දෙන්නේ නැහනේ. ඉතින් දුලාන්නේ උදව් කරපු දෙන්. එදෙන හොඳ යාළුවනේ. පොඩිට ඔවා තේරෙන්නේ නැහැ. ඉතින් අම්ම හොඳ යාළුව වුණාම උදව් කරනවනේ. මන් දැන් සරයක් කිව්වනේ. පොඩිට ඔවා තේරෙන්නේ නැහැ. අක්කට තේරෙනවද? ලොකු පුතාට තේරෙනවනේ මං කියන දේ. ඔව් අම්මේ, මට තේරුණා. ඒ දරුවගේ හිත රිද්දන්න ඕන නැහැ. අපි හිමින් සැරේ මේ වැඩේ නතර කරමු. එතකොට අක්ක පන්ති යන්නේ නැද්ද? හරි හරි, ඉතින් අපි ඒ වියදම් බලාගමුකෝ. මටත් දැන් දෙයක් කරන්න පුළුවන්. අපි කැන්ටිමත් කරනවනේ. ඕනේ. එහෙනම් ඉතින් දුලා නැගේ සල්ලි ඉල්ලන්න ඕනේ නෑනේ. හැබැයි අම්මේ, එහෙම බැලුවොත් මං සල්ලි ගොඩක් අරන් තියනවා දුලාන්ගේ. අපි පුළු පුනම් විදියට ඒ සල්ලි ටිකත් ආපහු දෙමුකෝ. අනේ එහෙම කරන්න එපා අම්මේ. එතකොට දුලාන්නේ තරහ වෙයි. බලමුකෝ බලමුකෝ. හැබැයි දුලාන් එහෙම සල්ලි ගන්නෙත් නෑ. මං එයාට කතා කරන්න. අපි නම් දන්නේ දුලානේට හොම් කරලා එයා තරහ වුණොත් එහෙම. Nestle Indistamol සමදා ඔබව බලගන්වන්න 100ට 100ක් සූදානම්. මොකද පුතේ? ඉවරයි. ඉවරයිද? ආ. හොඳයි හොඳයි. මේ මං ওই ටික හිටු දෙම බල්ලා දෙන්නද? ඔගොල්ලෝ තාම බත් කෑවේ නෑනේ. නෑ ටීච. ඇඟේ හේදුවද? ඔව් ටීච්. හා. එහෙනම් දැන් බත් කාලා නිදාගන්න විතරනේ තියෙන්නේ. ආ.
ඇයි මල් ලිසියා කතන්දරයක් කියලා දෙනවා කියලා කිව්වනේ? ඕනේ කහන්නත් එපේ. සිය කතන්දරයක් කියලා දෙනවා කිව්වද? ඔව් ටීචර්. මාතා සයහන්. සියේ අපි වැඩේ නම් ඉවරයි. කතාව කියනවා. අනේ පුතේ තාම කෑම කෑවේ නැන්නේ නේද? ඕනේ. එහෙනම් කාලා කියන්න. කාලම කියමු. නිදා ගන්න ලෑස්ති වෙලාම. මං කිව්වේ මටත් ආසයි කතාව අහන්න කියලා. අනේ ඉතින් ඇවිත් වාඩි වෙලා අහන් හිටියනම් හරිනේ දෙන්නත් එක්ක. පුතාලා, ඔයගොල්ලෝ දැන් පොත් ටික වහලා ගිහලා කාලා එන්න. කාලි වෙලා අපි කතාව අහන්න ලෑස්ති වෙමු. හරි. මේ ඇයි මේ පුතාලට සීය කෙනෙක් ආච්චි කෙනෙක් හිටියේ නැද්ද පුංචි කාලේ කතන්දර කියලාද? මට සීය හිටියා. සීය ඉතින් පොඩි කාලේ මට කතන්දර කියලා දුන්නා. එහෙමද? අපේ සීයත් ඔය වගේ තමයි. එයා ප්‍රින්සිපල් කෙනෙක්. ඉතින් එයා නිසා තමයි මට පොඩි කාලේ ඉඳන් ආසාව ආවේ ටීචර් කෙනෙක් වෙන්න. ශෝක්නේ. ටීචර් බත් බෙදලා තියෙන්නේ කමුද? කමු ආච්චි. ඔහෙ කම්. ආහා මං කන්න. මේ එමලින් මොකටද අද ගියේ ඇත්තටම? ඇයි වදී මං දවාලෙත් කිව්වේ ආයෙම ආයෙම අහනවා. හොඳට තිබුණු පැල වගේක් මැරිලා හොඳටම මැරිලා. ඇයිද දන්නේ නැණි? මට තේරෙන හැටියට නම් රස්නෙට වතුර වගේක් වැටිලා. මායිතේ අවුවට වෙන්න ඇති. අවුවට පැල මැරෙන හැටි අඳුරගන්න බැරිද මට තාම? නේ මන් දන්නේ නැහැ අප්පා. මං ওই පැල හිටවන්නෙත් නැහැ. මට ඌව වැඩකුත් නැහැ. ඇයිසී? නෑ නෑ ඉන්දකෝ. නොකීවට ওই මනුස්සයා මොනවා හරි කරලා තියෙනවා. මම නම් හිතුවේ රෝෂන් මෙච්චර දෙන්නේ කියලා. මට ඉතින් එන්න කිව්වා මං ආව. අරුන් දෙන්න නම් එන්න ටිකක් පරක්කුයි. කවුද? ඉෂාරයි ප්‍රබුද්ද. ඉස්කෝලට ගිහිල්ලා අත්සන් කළා තමයි යනවා කිව්වේ. හැබැයි ඉතින් මේ අර ප්‍රින්සිපල් බෑන් එකෙත් පොඩි සාධාරණයක් තියෙනවනේ. ඒ මොකද? නෑ ඉතින් උගන්වන්න තියෙන වෙලාවනේ මොනවත්. අනේ මේ රෝෂා ඔය පෑය දෙකක් තුනක් ඉගෙනුවේ නැහැ කියලා මොනව වෙනවද? මොකද ඒ ළමයි මේ දොස්තරලා ඉංජිනේරුව වෙන්නද? ඔව් ඉතින් ඒ කතාවත් ඇත්තක් තියෙන. හරි හරි මේ මට දැන් කියන්නකෝ තාත්තා මොකද කිව්වේ කියලා. මං තාත්තට විස්තරය කිව්වා. ඉතින් ගාන ටිකක් සැරයිනේ මන්ත්‍රීතුමා. මුලින්ම කැමති වුණේ නැන්නේ. අයියෝ නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. පස්සේ ගෑම තෙවුණා. හැබැයි රජු දිනන්දම වෙනවා හොඳේ. අනිවාර්යෙන් මම ඡන්දි ඉල්ලන්නේ දිනන්න මිසක් පරදින්න නෙවෙයි. ඔන්න බලා ගන්නකෝ ඈ. පරදින්න කවුරු ඡන්දි ඉල්ලන්නේ නෑ මන්ත්‍රීතුමා. හැබැයි මතක තියාගන්න ඔය ඉල්ලන හැමෝම දිනන්නෙත් නෑ. ඒක මන් දන්නවා. බලන්නකෝ රෝෂා. මම දිනනවාම තමයි. අන්න ඔය විශ්වාසය තමයි වටින්නේ. මේ රොෂාන්. එතකොට අර අපි මීටින් දෙක තියනවද? කරමු. දැන් අපි තාත්තගේ සල්ලි ටිකක් හම්බුණා. බගින් එයා මෙච්චරයි ඇහුවේ. මොකද්ද? ඔය ටික ආයෙ අය කරගන්නේ කොහොමද කියලා. හරි හරි හරි. තාත්තට කියන්න මම ඇමති වෙච්ච ගමන් හොඳ ප්‍රොජෙක්ට්ස් දෙක තුනක් දෙනවා කියලා. දැන් මෙහෙමයි ඔවා කියලා විතරක් නම් මද කරන්නම වෙනවා හොඳේ.
කියලා විතරක් නෙමෙයි කරනවම තමයි කරනවම එනං ඉතර එනං ඉතර සුබ උදෑසනක් කියවා මන්ත්‍රීතුමා දෙන්න ආවද අපි මේ උදේ ඉස්කෝලේ යන්න කලින්ම ආවා ඒ මොකද මන්ත්‍රීතුමා ඉස්කෝලේ වෙලාවෙ නම් එන්න බෑ මේ මමද මෙතන ලොක්කා එහෙම නැත්නම් අර විදුහල්පති කාර්යය හරි හරි මන්ත්‍රීතුමා මේ ඒ උනාට තින අපි වැඩ කරන්න ඉස්කෝලේනේ ඌ කොහොමද එහෙම එන්න කියන්නේ නෑ දැන් මේකනේ මේ ඔය උගන්නන වැඩ කටයුතු එහෙම අතපහ වෙනෝනේ ඒකයි මේක හරියන්නේ නෑ ඔකට හොඳ වෙයින් දෙකක් කතා කරන්න ඕනේ ඒ පයිපා මන්ත්‍රීතුමා විදුහල්පතිතුමා හිතයි මේ අපි අවිල්ල කිව්වා කියලා මන්ත්‍රීතුමා උපදේශයක් දෙන විදිහට බලලා කියන්නේ නේ ඕ මන්ත්‍රීතුමා මේ එහෙම කරන්න මොකද මේ මගේ ඔය ටියුෂන් පන්ති වලට කවදාවත් ප්‍රින්සිපල් සර් මොකුත් කියන්නේ නැහැ ඉතින් නෑ ඉතින් එහෙව් එකේ ඉතින් අපි නිකන් ප්‍රශ්න දාගන්න ඕනේ නෑනේ එතකොට මිනිහට විදුහල්පතිකමක් කරන් දුන්න මට මේ විදිහට සලකන එක හොඳයි නෑ නෑ වැරදි වැරදි මං කිව්වෙ ඉතින් ඔක ඔහෙ අමතක කරලා දාන්න කියලා අනේ මේ ඉෂාර එනම් කටපියාගෙන ඉන්නවද මිනිහට සලකන්න ඕන විදිහ මන් දන්නවා මන්ත්‍රීතුමා අවුරුෂා ඔබට හිතෙන්නේ නැද්ද මිනිහා කොලේ වහලා වැඩ කරනවා කියලා කවුද අර ප්‍රින්සිපල් ඇයි එහෙම කියන්නේ නෑ ඉතින් මිනිහා උදව් කරන්න විහාර ළඟම හැබැයි ඉතින් ඕකව එතනින් එළෙව්වොත් ඔකට ඉන්න තැනක්වත් නැහැ. ඒකතර ගුරු නිවාසට වෙලා ඉන්නේ. ඔව් ඔව්. ඔකට යන්නේ නම් නැහැ. එහෙනම් ඉතින් ඒක ටිකක් මතක් කරලා හරි බය කරා නම් හොඳයි නේ. අනිවාර්යයෙන්ම ඒක තමයි කරන්න ඕනේ. නේද? මිනිස්සුන්ට කෙලෙහි ගුණයක් තියෙන්න බෑ. ඕකට එහෙම ඒවා නැහැ. දරුව නන්දේ මොනවද කල්පනා කරන්නේ? වියවුලන්න දෙන්නේ. ඔව් අප්පා දැන් හවසට උයන්නත් එපේ. මම උදව් කරන්න නන්ද. මම සීල් චුට්ට බෝලිටම වැඩි ආරක්ෂාවක් වෙනතපලේ ආදම මිලකට රුපියල් 75ක් පමණ. ඔබගේ යහපත් ප්‍රාර්ථනාව අප සිරිපා පුද බිම කරා ගෙන යන්නෙමු. අම්මා කතා කරේ නෑ. අම්මා නම් කතා කරේ නෑ. තාත්තා නම් කතා කරා. ඇයි? අන්න ආයෙමත් අලුතෙන් එකක් පටන් අරගෙන. මොකද්ද?